අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල මානව හිමිකම් කොමිසම ඌවේ මහ ඇමතිගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි. බැඳුම් කර විවාදය දිනකට සීමා නොවන බව කතානායක කාර්යාලය දැනුම් දෙයි. හිටපු ජනපතිගේ ප්‍රජා අයිති අහෝසි කිරීමට ඉඩ දෙන්නේ නැහැ. නිදහස් පක්ෂයෙන් ප්‍රකාශයක්. පාලන මිලෙන් පාලනේ නොවු පොල් මිල. මේකදී හටාටයි. නිකන් දුන්නා තරයි යන්නේ අයියා. ඇයි? කොහොමද ඊරමණට ගාන්නේ? ඊරමණ තල දෙන්න කියනවා. බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගැස්වීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. විදුහල්පතිනිය දන ගැස්වීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ සඳහා මානව හිමිකම් කොමිසම වෙත අද පැමිණි ප්‍රධාන අමාත්‍යවරයාගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රශ්න කෙරුණා. බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගැස්වීමේ සිදුවීම පිළිබඳ ඇය පසුගිය 19 වෙනිදා මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමෙන් අනතුරුව සමාජයේ විවිධ පාර්ශ්ව තුළින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් එල්ල වුණා. මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට සිතාසෙනිකුත් කෙරුණා. මේ අතර පළාත් පාලන මැතිවරණ චන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු හේතුවෙන් තමන්ට අද දින කොමිසම හමුවට පැමිණීමට නොහැකි බව ප්‍රධාන අමාත්‍යවරයා ජනවාරි 30 වෙනිදා ලිපියක් මගින් මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුණා. නමුත් එදිනම ඔහුට පිළිතුරු ලිපියක් යවූ මානව හිමිකම් කොමිසම දැනුම් දුන්නේ කොමිසමට නොපැමිණීමට ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කරන හේතුව තමන්ට පිළිගත නොහැකි බවයි. සිය කොමිසමෙන් සිතාසි ලැබූ පුද්ගලයෙකු අදාළ දිනේ අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවත් පැමිණීම පැහැර හැරියොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද කොමිසම දැනුම් දී තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ චාමර සම්පත් දසනායක මහතා කොමිසම හමුවට පැමිණි අතර එෙහිදී ඔහුගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. එමෙන්ම බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියව මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කළ බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක EMTPV තෙන්නකෝන් මහතා හා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන්ද අද ප්‍රකාශ සටහන් කරගත්තා. අද සිදු වූ විමර්ශනය පිළිබඳව මෙහි පැමිණිලි පාර්ශ්වය වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මෙලෙස අදහස් පළ කළා. විදුහල්පති නියම නැවත පොලිසියට ගෙනලා ප්‍රකාශයක් ගන්නවා 21 වෙනිදා. ඉතින් මේ ප්‍රකාශය පදනම් කරගෙන ඇගේ මානසික වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ගෙන්නේ මොන පදනමින්ද කියලා ප්‍රශ්න කරේ. දැන් බාර වෙන්න හේතුවක් තියෙන්නේ බෑ. මහාමතිවරයෙක් බාර වුණේ මොන පදනමින්ද? ඔව් අත්අඩංගුවට ගත්තේ මොන පදනමින්ද? ඔව් උසාවි ඉදිරිපත් කරේ මොන පදනමින්ද කියලා කාරණා ප්‍රශ්න කරේ. මානවික කොමිෂන් සභාවේ පරීක්ෂණ නිලධාරීන් පවා පුදුමයටපත් වුණා. මේ අධ්‍යාපන නිලධාරීන් මේ ගුරුවරු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය. මේම සිද්ධියක් උන්නේ නැහැ කියලා මාධ්‍යල ප්‍රකාශ කරන්න කියලා 9 වෙනිදා කැඳවලා පළාත් සභාවේදී පළාත් මහාමතිවරයාගේ මාධ්‍ය ඒකකයේ උපකරණ පාවිච්චි කරලා තමයි කරලා තියෙන්නේ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව අද දිනේ දේශපාලනඥයින් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. ඌවේ මහාමති අද මානව හිමිකම් කොමිසම. මම දැක්ක එතුමා මොකක්ද මේ පැත්තේ තියෙන ඔයක මම බල්ටි ගහලා තිනවා. ඒ හින්දා ඒක මට ලොකු දෙයක් නෙවෙයි කියලා. ඉතින් අපරාධේ මහාමතිකමේ තියන්නේ නැතුව ඒ ගඟේ හරි ඒ ඔයේ හරි බල්ටිම ගහන්න තිබුණා නම් හරි මහාමතිකමට වෙන කෙනෙකුව දා. ජනාධිපතිතුමා අනෙක් පක්ෂවල ආදර්ශයක් දුන්නා. මේ පරීක්ෂණය කරනවා නම් අනිවාර්යයෙන් ඌව පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය අපක්ෂපාතික තියෙනවා.
මහමතුමාගේ අධ්‍යාපන අංශය ගැලවුවා. දැන් වෙන පක්ෂවලට විවිධ යෝජනා තියෙනවනේ. හැබැයි ඒගොල්ලෝ මහා බැංකුවේ ආයතන තියන් ඉන්නවා පරීක්ෂණ යනකොට. විදුහල්පතිතුමිය දන ගැස්සවීමේ සිද්ධිය හා සම්බන්ධව ඔහුට මානව හිමිකම් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස නොටිස් ලැබුණාම අසත්‍ය හේතුවක් කියලා එම කොමිසමට පැමිණීම මගහැරියා. ප්‍රදේශීය පොලිස් ස්ථානාධිපතිවරයා ඒ දේශපාලන අධිකාරි බලයේම හවුල්කරුවෙක් වෙමින් මේ පරීක්ෂණය මගහරින්න උත්සාහ කළා. නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතාම නිවැරදිව මහමතිවරයා සහ බදුල්ල පොලිසිය ස්ථානාධිපතිවරයාව කොමිසම ඉදිරියට ගෙනාවා ප්‍රශ්න කළා. මේක ඉතාම නිවැරදි පියවරක්. චාමර සම්පත්ලා වගේ නීතිය ගරු නොකරන නීති පොතක් කියවන්න බැරි පුද්ගලයෝ මේ රටේ බලගත්තු තනතුරු වලට පත් කිරීමයි ඒ තනතුරු වල තවදුරටත් තබා ගැනීමයි අත්වසෙම අපි කනගාටු වෙනවා. දවසේ පුවත බැඳුම් කර ගනුදෙනුවට අදාළව එක්සත් ජාතික පක්ෂයේ පත් කළ තිලක් මාරපන කමිටු වාර්තාවෙන් එම පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතාට අදාළ තනතුරේ වගකීම් පැවරීම තාවකාලිකව සිදු නොකිරීමට නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් අදත් අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා එම තනතුරට අදාළ වගකීම් වලින් තාවකාලිකව ඉවත් කිරීමට තිලක් මාරපන කමිටුව විසින් නිර්දේශ කර තිබුණා. මෙම නිර්දේශය සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ඊයේ පළ කළේ මෙවන් අදහසක්. මේ ඡන්ද කාලේ කියන දේවල් ගණන් ගන්න ඕනේ නැහැ නේ. ඒවා ඡන්දර පස්සේ බලන්න. නොවේ ඡන්ද කාලේ ගණන් ගන්න එපා. ජනාධිපති කියනවා, තගමැති කියනවා, ඒ ඔක්කොම බලන්න ඉතිරි. මේ අතර මෙම නිර්දේශය පිළිබඳ දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අද අදහස් පළ කළා. මාර පණක් දෙන්න කි රවි කරුණානායක තාවකාලික උපනායකම අයින් කරන්න කියලා. හැබැයි මේ මාර පණ එහෙම ලැබෙන්නේ නැහැ. ඉස්සලා පිටිපණ දාලා පණක් දෙන්න ගියා. ඒක හරි ගියේ නැහැ. මාර පණක් මාර විතර ඉදිරියට පණක් ලැබෙන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා මේ කරන්නේ ප්‍රොඩවක්. රවි කරුණානායක මහතා දැන් ඔහු කියනවා මේ වගේ ඡන්දයක් කියලා පොමණ. මේ ඡන්දෙන් පස්සේ මේ වගේ කියලා ඔහු පැහැදිලිව ප්‍රකාශ කළා. මේමයි මට වග කියන්න පුළුවන් මගේ පක්ෂයේ මහලේකම් අබිර හෂිම් මැතිතුමා නිකුත් කරපු ප්‍රකාශය පිළිබඳව පමණයි. එක් එක් පුද්ගලයන්ට පෞද්ගලික විවිධ අදහස් තියෙන පුළුවන්. නමුත් අපේ පක්ෂයේ නිල ස්ථාවරය තමයි ඊයේ දින අබිර හෂිම් මැතිතුමා ලිඛිතව මාධ්‍යවලට නිකුත් කළේ. මම පෙනී ඉන්නේ පක්ෂයේ මහලේකම් කවීර හෂිම් මැතිතුමා ලිඛිතව ඉදිරිපත් කරපු ස්ථාවරය ගැන. දවස ගානේ ටෙලි ඩ්‍රාමා එකක් යනවා වගේ දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා කුතුහලයක් දුවම හෙට දවස වෙනකම් බලන් ඉන්න. දැන් ඒ වගේ මේ කතිකාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වර්ණෝදන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නොදැන නෙමෙයි මේක දැනුවත්ව වෙද්දී. මේක ආපෞසරයක් 10 වෙනදා මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ මේක වෙන්නේ නැහැ. මේ පක්ෂයේ කෑලි වලට කැඩලා තිබුණා. නන්නත්තාර වෙලා හිටපු UNP එකට ඔක්සිජන් දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතු. හැබැයි දැන් මේ වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයේ දෙදරීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නිහඬව කොටසක් ඉන්නේ. පෙබරවාරි 11 වෙනිදා අපි පෙන්වන්නම් එක්සත් ජාතික පක්ෂයේ නිහඬ කොටස මොකද්ද ගන්න තීන්දුව කියන්නේ. දැන් මොකද්ද මාරපන කමිටුව හරහා උත්සාහ කරන්නේ. රවි කරුණානායක මැතිතුමා බිලිදීලා රනිල් අගමැතිතුමා ඇතුළු අන්සම බේරා ගැනීමයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා කියන විදිහට සිද්ධ වෙලා තියෙන්නේ මාරපන කමිටුවේ නිර්දේශ කර ඇත්තේ රවි කරුණානායක මැතිතුමා නිර්දෝෂී වනතුරු එතුමාව පක්ෂයේ උපනායක ධූරයේ වගකීම් වලින් නිදහස් කිරීමට. එහෙම මිසක් උපනායකකමෙන් ඉවත් කරන්න නිර්දේශයක් තියෙනවා කියලා කොයි වෙලාවෙත් කබීර් රසීම් මහලේකම්තුමා ප්‍රකාශ කරේ නැහැ. අපිට ඉඩ දෙන්න දෙයක් නැහැ නේ. ඒකේ මාරපණ කමිටියෙන් කියලා තියෙන දේ ක්‍රියාත්මක කරනවා කියලා කබීර් රසීම් මහත්තයා කියලා දෙනවා. ද කෘත්‍යාධිකාරී මණ්ඩලය හම්බෙන්නේ මේ මාසේ මැද හරියනේ. එතකොට ඒකට දායි. එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා කිසිදු තනතුරකට සුදුසු නොවේ කියලා මාරපණ මහත්තයාගේ වාර්තාවෙන් කියනවා. මොකක් නිසාද? බැඳුම් කර වංචාවට රවි කරුණානායක මහත්තයා සම්බන්ධ නිසා. එයා විතරද සුදුසු නැත්තේ? අධිපතිවරයා ලංකාවට ගෙනාපු පත්වීම දීපු, අධිපතිවරයා කිසිදු වැරදක් කරේ නැතයි කියලා පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ කියපු, ඒ නිවැරදිකරු ගැනීම වෙනුවෙන් කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත් කරපු, එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිවැරදිකරු, උපනායකයා වැරදිකරු. මාරපණ මේ තරම් නිර්ලජ්ජිත විදිහට ජනතාව රවට්ටන්න උත්සාහ කරන්නේ කුමක් සඳහාද? මේ සොරකම සිද්ධ වෙද්දී අදත් මහ බැංකුව බාරැමිතිවරයා කවුද? මුදල් ඇමති නෙමෙයි. ඒතර මේ සොරකම සිද්ධ වුණේ මහ බැංකුව අග්‍රාමාත්‍යවරයාට දීදී. මහ බැංකුව හොරකම සම්බන්ධයෙන් මේ කරන්නේ වෙන කාර්යයක්. සැබෑ හොරුන්ව ආරක්ෂා කිරීමේ කාර්යය. අපි කරුණානායක මන්ත්‍රීවරයාට දඬුවම් කරන්න හදන්නේ රටේ නීතිය එන්නේ ඒ පක්ෂයේ නීතිය. ඒව සිල්ලරයි. අනිත් එක ඒක පැහැදිලිවම කියනෝ මේ తాවකාලික ඉවත් කිරීමක් කියලා. අවංක උත්සාහයක් තියෙනව නම් වහාම රටේ අපරාධ නීති අනුව කටයුතු කළ හැකි. ඒකට අනුව කටයුතු කරන්න කියන එක තමයි පැහැදිලිව කියන්නේ.
අර ගම්වල ගමයක් තියෙනවා හෙන ගහනකොට ගෙදර තියෙන අලවංගු නැත්නම් නාරස්සනේ එළියට දානවා. දැන් එක්සත් ජාතික පක්ෂය ඒ න්‍යාය තමයි අනුගමනය කරලා තියෙන්නේ. රවි කරුණානායකව දෙවෙනි වතාවටත් බිල්ලට දෙන බොරු නිර්දේශ ලබා දීලා රට නොමග යවපු පිටිපනට ඇතුළු ඒ නීතිඥ මණ්ඩලයට මාරපන කමිටුව මොකක්ද ලබා දෙන දරුවම. එතකොට මේ මහා මගඩිය සිදුවෙච්ච මහා බැංකුවට අදාළ වෙච්ච විෂයභාර ඇමතිවරයා වන අගමැතිවරයාට මොකක්ද මේ එක කමිටියකින්වත් ලබා දීලා තියෙන චෝදනා පත්‍රය. එහෙනම් මේකේ ප්‍රධාන චෝදිතයා පැහැදිලි. අගමැතිවරයා කියන වගේ එයා ළඟ තියාගෙන ඉන්න වගේ 2200ක් තියෙනවා බිලියන. ඒක අපි අය කරගත්තාම හරි. ඒව බෑ. පළවෙනිම දේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොදු දේපළ පනතෙන් මවුන්ට නඩු පවරන්න ඕනේ. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීමට දුන් තීන්දුව කොළඹ මහාධිකරණය අද තවත් දින 30කින් දීර්ඝ කළා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහ බැංකු බැඳුම් කර ගනුදෙනුවෙන් අයතාලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලා යාම වැළැක්වීම සඳහා මෙම නියෝගය ලබා දී ඇති බවයි. පළාත් පාලන මැතිවරණයේදී අත හෝ බුලත් කොළය හැර වෙනත් ලකුණක් සඳහා භාවිත කරන ඡන්දය දූෂිතින් ශක්තිමත් කරන ඡන්දයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බිබිල මැදගම ප්‍රදේශයේ අද පැවති ජන රැලියකදී. පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කළ ජන රැලි කිහිපයක් අද ස්ථාන කිහිපයකදී පැවති අතර එක් රැලියක් පැවැත්වුණේ බිබිල මැදගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 3ට පමණ ජන රැලියට එක් වුණා. විවිධන වෙල්ලස්සට වෙල්ලස්ස පුරවරයට ඓතිහාසික පුරවරයට අතීත වීරයින් දැන් බලන්න උඩවලවේ ජලාශය, ඌරු සිටානෝව, කිරිබ්බන් වැව, වෙහෙරගල මව්වාර, ලුණුගම් වේර ජලාශය, මේ වගේ වතුර ඔක්කොම කොහටද? හම්බන්තොට. මේ පැත්තේ තියෙනවා සේනානායක සමුද්‍රය, මහින්ද මහත්තයා කාලේ හැදුවා රඹුකැන්නොය, නාමල්ලොය, ඒකේ වතුර ටිකක් නැගෙනහිරට. උඩහා ගෙදරත් මගුල්, පහළ ගෙදරත් මගුල්, පල්ලෝ බඩගින්නේ වගේ තමයි අපට වෙලා තියෙන්නේ. සුද්දා අපට කරපු විනාශයට වඩා ලොකු විනාශයක් කරේ රාජපක්ෂව. මොකද අපේ වතුර ටික සුද්ධ කරලා දැන් ඉතිරි වතුර ටිකටත් යුද්ධ කරන්න තමයි අද ඔය ටීඑල් පීරිස්ගේ පක්ෂේ අටවගෙන මැතිවරණ ව්‍යාපාරයට බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්ද කඩන්න හදන්නේ. අර අපේම පක්ෂේ කට්ටියක් හදාගෙන තියෙන අලුත් පක්ෂය ටීඑල් පීරිස් මහත්තයාගේ. ඒගොල්ල උඩ දදා වේදිකාවේ කියනවා මහ බැංකු වාර්තාව ගැන, කොමිසම ගැන. ඒගොල්ලේ කියන ගමන් දන්නේ නැහැ. කොමිෂන් සභා වාර්තාවේ බොහොම පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කෑම මහ බැංකුවේ සිද්ධ වෙලා තිබෙන්නේ 2008 සිට 2016 දක්වා කියලා. එතකොට හිතාගන්න ඕනේ තමුන්නාංශලා කවුද පිටිපස්සේ ඉඳලා තියෙන්නේ කියලා. අද 2015-16 හොරුමන් අල්ලලා තියෙනවා. අද රටම දන්නවා හොරු කවුද කියලා. 2008 ඉඳලා වෙච්ච සිදුවීම් විමර්ශනය කරන්න මම පත් කරපු කොමිෂමකට බලයක් තිබුණේ නැහැ. මම කොමිෂම පත් කරුවේ 2015 සිට සිදු වූ දේවල්. කොමිෂම පරීක්ෂා කරගෙන යනකොට තමයි ඒගොල්ල සොයාගත්තේ මේවා 2008 ඉඳලා සිද්ධ වෙලා තියෙනවා. මේ සේවක අර්සාද කරමුදල දුප්පත් සේවකින්ගේ පරපතල ලෙස දූෂිත වෙලා තියෙන්නේ මංකොල්ල කාලා තියෙන්නේ 2008 අවුරුද්දේ ඉඳලා. මම පත් කරපු පරපතල වංචා හා දූෂණ කොමිෂම බොහොම පැහැදිලිව කියනවා කවුද දූෂණ වංචා කරලා තිබෙන්නේ කියලා. අද මේ රටේ පක්ෂභේදයක් නැතුව ප්‍රභූ හොරු, ධනපති හොරු, ලොකු මහත්තුරු විදියට ඉන්න හොරු අද ඔක්කොම සන්ධානගත වෙලා තිබෙනවා එකට එකතු වෙලා ඉන්න. ඔහොම පැහැදිලිව වගකීමෙන් මම තමුන්නාංශලට කියන්නේ පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට, උලත් කොළයට හැර අත ලකුණට හැර මේ රටේ කවුරු හරි ඡන්දේ පාවිච්චි කරනවා නම් ඒ ඡන්දේ පාවිච්චි කරන අය දූෂිත දේශපාලකීන්ට ශක්තියක් දීමයි කරන්නේ. මේ රටේ දූෂණය දූෂිත දේශපාලකයන්ට දඬුවම් දෙන්න ඔය කොමිෂන් සභා වාර්තා ක්‍රියාත්මක කරන්න මේ රටේ ජනතාව කළ යුත්තේ උලත් කොළයට සහ අත ලකුණට ඡන්දේ පාවිච්චි කිරීම. වැඩේ වරද්ද ගන්න එපා. 2020 යහපාලන රජයේ ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අම්පාර නගරයේ පැවති ජන රැලියක් අමතමින්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ රැලියක් අම්පාර නගර මැදයේදී අද පස්වරුවේ පැවැත්තුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට පක්ෂයේ මැති ඇමතිවරු නැතුළු විශාල පිරිසක් එක්ව සිටියා. දැන් සමහරු කියනවා සමහරුන්ට ලක්ෂයකට දෙක ජනවරමක් තියෙනවා කියලා. සමහරු කියනවා 58ක් තියෙනවා කියලා. ඔය මයික්
සියඹල ගෙනල්ලාම නෑ වගේ. අපි තමයි හැදුවේ. ඒ නිසා ඔබතුමාලා මතක තියාගන්න මේ මැතිවරණ ජයග්‍රහණය තියෙන්නේ අපි ගාව. අද ගෝඨාභය රටේ නෑ. අද ගෝඨාභය රාජපක්ෂ විදේශගත කරලා තියෙන්නේ කවුරුත් නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙන්න ඩීල් එක. අද රාජපක්ෂ මහත්තයාට තුන්බිය ඇති වෙලා තියෙන්නේ. ඒක බිය තමයි මෛත්‍රී බිය. දෙවැනි එක තමයි අධිකරණ බිය. තුන්වැනි බිය තමයි ගෝඨාභය. හොඳට මතක තියාගන්න නායකයෝ දෙන්නෙක් දෙපැත්තට වරු පක්ෂය. හිටමු ජනාධිපති එකක් කඩලා දිනවා. වර්තමාන ජනාධිපති අනිත් පැත්ත කඩලා දිනවා. එහෙමනම් අවුරුදු 20කට ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් මේ රට තුළ බිහිවෙන්නේ නැහැ කියලා මම නිකුත් කියන්න කැමතියි. මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරන්න නම් දේශපාලන විසඳුමක් අපේ ජන වර්ගයේ ප්‍රශ්නෙට තියෙන්න ඕනේ. ප්‍රධාන පක්ෂ දෙකක් කාලයක් එකට වැඩ කරන්න ඕනේ. අපිට අවස්ථාව තියෙනවා යුරෝපයේ තියෙන දේශපාලන ක්‍රමයට එන්න. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද තියෙන ඡන්ද ක්‍රමය. කවුරුත් මරා ගන්නෑ. වැඩි මුදල් වියදම් කරන්නෙත් නෑ. අපි අසමගියක් ඇති කරන්නේ නෑ. අපිට මේක කඩන්න ඕමනා නෑ. පක්ෂ දෙක එකතු වෙලා ජනතා බලාපොරොත්තු වෙන ඒ ස්ථාවරභාවය එක්සත් ජාතික පක්ෂය ඇති කරනවා කියලා මම කියන්න පුළුවන්. මම විශේෂයෙන්ම අපේ ඇමතිවරුන්ට කියලා තියෙනවා ඔයගොල්ලේ අමාත්‍යාංශ විවේචනය කරා කියලා නිකන් පිළිතුරු දෙන්න යන්න එපා. මොකද ඊට පස්සේ අපිට ආණ්ඩුවට වෙලා එකට වැඩ කරන්න තියෙනවා. එක්සත් ජාතික පෙරමුණටත් මේක කඩන්න කිසිම උවමනාවක් නැහැ කියලා අපි කියන්න කැමතියි. අපි හොරු වල්ලනවා. අපි ආවේ හොරු වල්ලන්න. ඒත් නීතිය යටත්ව කරන්නේ. අපිට තියෙන චෝදනා තොයලා බලනවා. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට අනික් අයටත් වෙන වෙන සලකන්නේ. අපි රාජපක්ෂයන් නඩු දානවා. තමන් ජාතිවාදියෙකු නොවන බවත් නව පක්ෂය පිළිබඳ විශ්වාසය තබන ලෙසත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද යාපනයේදී ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින්. අද දහවල් මෙම ජනහමුව පැවැත්වුණේ යාපනය වීරසිංහම් ශාලාවේදී. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා හැරෙන්න දකුණේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන සංහිඳියාව ප්‍රායෝගික වශයෙන් ඉදිරියට ගෙන යාමට ශක්තියක් තියෙන වෙන කෙනෙක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිවාදියෙක් නෙවෙයි. සිංහල දමිළ මුස්ලිම් කියලා කිසිම විභේදනයක් එතුමා දැක්වේ නැහැ. සමහර කැබිනට් ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගෙන් ඇහුවා, ඇයි මේසා විශාල ධනස්කන්ධයක් යාපනය අර්ධ ද්වීපය සඳහා පාවිච්චි කරන්නේ කියලා. මේකෙන් අපිට ඡන්ද ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවා කිව්වා ත්‍රස්තවාදය නිසා බැට කෑපු මෙම ප්‍රදේශයට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මුදල් වෙන් කළ යුතුයි. ඒකෙන් අපි දේශපාලන වාසි බලාපොරොත්තු වීම අවශ්‍ය නැහැ. එහිදී ජනහමුව ඇමතු හිටපු ජනාධිපතිවරයා අපින්ද තෙරිදලි නාංගල් එල්ලූරුම් තාමරි මුට්ටුක්කු ஏங்கள் வாக்குகளை வழங்குவோம். එදා තමුන්නාන්සේලාට නිදහස සීමා වෙලා තිබුණා. තමුන්නාන්සේලාට කොළඹට යන්න උණු සියපලක විතර නවත්තනවා බැරිය දාලා. අද බියෙන් සැකෙන් තොරව ගමනක් යන්න පුළුවන්. අපේ යුගයේදී මේ ප්‍රදේශයේ සංවර්ධනයේ නූනේ මොනවද? අද අඩු වශයෙන් බෝක්කුවක්වත් අලුතෙන් හදන්න මේ ආණ්ඩුවට බැරි වුණා. තමුන්නාන්සේලා මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව UNP, ශ්‍රී ලංකා, TNA, JVP හතරම එකව වෙච්ච ආණ්ඩුව. සම්බන්ධ මාධ්‍ය මෙහෙට ඇවිල්ලා බොරුවට අපි වෙනම රාජ්‍යයක් දෙනවා, මේක දෙනවා, ඒක දෙනවා කිය කිය හැමදාම තරහ කරගෙන අපිව ඈඩ් කරගන්න තමුන්නාන්සේලා රවට්ටන්න සූදානම් වෙලා ඉන්නවා. මම පුදුම වුණා මේ පහුගිය දවසක ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. එයා කියනවා මෙයාලට එක්කෙනෙකුට මිලියන 20ක් මන්ත්‍රීවරුන්ට දුන්නා කියලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. එහෙමනම් ජනතාව මේ දිහා ප්‍රශ්න කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අපි ජාතිවාදියෝ නෙවෙයි. තමුන්නාන්සේලා අපි කෙරේ විශ්වාසය තියන්න. දැන් අපි යන්නේ වෙනම අලුත් පක්ෂයක්, අලුත් චින්තනයක්, අලුත් කණ්ඩායමක්. අපේ පක්ෂයේ ලාංඡනය කොට්ටුව තාමරේ මෝටු වල තාමරේ මෝටු ජය වේවා. මෙවර පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් පක්ෂ නායක අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී පැවැත්ුණා. රනිල් වික්‍රමසිංහ මේ ළඟදී කාර් දෙකක් ගෙනාවා.
ආණ්ඩු සල්ලි කීර කාර දෙක කාර එකක් කෝටි 30යි වකුගඩ රෝහල් තුනට කෝටි 45යි දැන් ඔය මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙච්ච දවසේ ඉඳ හෙලිකොප්ටර් දෙකක් ඉන්නේ මොකටද මේ හෙලිකොප්ටර් දෙකක් ඉන්නේ බිමේ යනකොට නම් කාර් දෙක යන එක පිළිගන්න පුළුවන් එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නැගිනවා උඩින් ඉන්නකොට හෙලිකොප්ටර් දෙකක් ඉන්නේ මොකටද එක හෙලිකොප්ටර් එක ප්‍රශ්නයක් ආවොත් අනිත් එකට පනින්න මොකද මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති උනාට පස්සේ ගුවන් කරණම් ඉගෙන ගත්තද නැත්නම් තටුවාවද මෛත්‍රී රණින් මහින්ද මේ නායකත්ව දෙන්නේ හොර කණ්ඩායම. දැන් ජනතාවට තියෙනවා හොරෙක් තෝරනවා නම් ඔය හොර මුල් තුනෙන් එකෙක් තෝරන්න. ගම්වල ළමයි සෙල්ලම් කරනකොට ටීම් දෙක බෙදෙනවනේ. කොහොමද බෙදෙන්නේ? ඉස්සෙල්ලාම නායක දෙන්න පත් කරගන්න. බෝල දාන්න පුළුවන් ළමයි දෙන්න කරට අත දාගන්න. අත දාගෙන කියන උඹ ගල මම මල. නායක දෙන්න ගාවට එවිල මොකද කියන්නේ? උචි උචි කියන්නේ. ගලද මලද කෙලපුවාමම නිදේ පැත්තට බෙදිනවා. දුර්වල දෙන්න කරට අත දාගන්න. උඹ රෝස මම පිච්ච. ඇවිල්ලා අහනවා රෝසද පිච්චද? දෙකට බෙදෙනවා කට්ටිය බැට් කරනවා කට්ටිය බෝල් කරනවා ආන් ඒ වගේ තමයි මේ ටීම් එක එකට ඉන්නවා එකට හොරකම් කරනවා එකට නාස්ති කරනවා එකම විනාශකාරී ප්‍රතිපත්තිය හැබැයි මොකද කරන්නේ ගලමනාලලා දෙකට බෙදිනවා වෙනසක් වෙනුවෙන් එක්වෝ කලාකරුවෝ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නයි ඡන්දදායකින්ගෙන් ඉල්ලීමක් කළා මේ දිනවල ඔබට වාග් සංග්‍රාම දකින්නට පුළුවන් එකිනෙකාට ඇඟිලි දිගු කරගනිමින් හැම කෙනාගේම කිල්ලෝටවල හුණු තියෙන බවයි වුන් කියන්නේ. ඒ නිසා මා තීරණය කළා මේ වර ජවිපේ වැඩි ප්‍රතිශතය බිම් මට්ටමේ දේශපාලනය කරා ආයුතුයි කියන මතය දරමින් එය සමාජගත කරන්නට. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැම තිස්සෙම බලන්නේ දරුවට හොඳම දේ දෙන්න. හොඳම ඇඳුම දෙන්න, හොඳම පාසල දෙන්න, හොඳම දේ කන්න දෙන්න. දැන් ඔබ හැමදේම හෙව්වම ඇයි මෙච්චර වටින අපේ ඡන්දේ එහෙම හොඳම දේ බලලා දෙන්නේ නැත්තේ? ඒ හින්දා මෙදාපාර කාන්තාවනි ඔබ ඔබේ දරුවට හොඳම දේ දෙන්න සීනු ඉදිරියෙන් කතර ගැසුවොත් ඒ ඔබලගේ ජයග්‍රහණය වෙනවා. දැන් ඇති. දැන් කවුරු රැවිලිලොත් මොකද? මොකද ඉන්නේ? 70ක් දුන්නා. තවත් 30ක් ඕනද 100 වෙන්න ඕගලන්. වෙනසක් ඇති කරන්න අපිත් එක්ක අත්වල් බැඳගන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වල් බැඳගන්න. අපි බලමු වෙනසක් ඇති කරන්න මේ රට. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහිමි කරන ලෙස බරපතල දෝෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ වී ඇති පිටු හැකිනම් පෙන්වන ලෙස පිවිතුරු හෙළූර්මේ නායක උදයගම්මන්පිල මහතා අභියෝග කරනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අය කියන කාරණය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න කියලා කොමිසම නිර්දේශ කරලා තිබෙනවා. අජිත් පෙරේරා මැතිතුමා කියන විදිහට මේ වාර්තාවේ 148 සහ 149 කියන පිටුවල තමයි ඒක සඳහන් වෙන්නේ. මොකද්ද මේ පිටුවල කියන්නේ? දැනට තිබෙන නීති අනුව අල්ලස් චෝදනාවකට වැරදිකරු වුණොත් වසර 7කට ඡන්ද අයිතිය අහිමි වෙනවා. ඡන්ද අයිතිය කියන්නේ ප්‍රජා අයිතියට නෙවෙයි. ඒක දෙකක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලස්සෝ දූෂණ වරදකට වැරදිකරු වෙලා නැහැ. අවම වශයෙන් දූෂණ චෝදනා යටතේ නඩු පවරන්න කියලාවත් නිර්දේශයක් නැහැ. ඊටාම පදනම් විරහිතව හෝ නිර්දේශ කරලා තිබෙන්නේ දූෂණයට අනුබල දීමේ වරදට නඩු පවරන්න කියලා. එතකොට ඒ සඳහා ප්‍රජා අයිතිය තබා ඡන්ද අයිතියවත් අහිමි කරන්න කියලා දැන්ට පවතින නීතියෙන් අහිමි වන්නේත් නැහැ. එවැනි නීතියක් ගෙනා යුතුයි කියලාවත් කොමිසම විසින් නිර්දේශයක් ඉදිරිපත් කළත් නැහැ. මම නැවත වතාවක් අභියෝග කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නිර්දේශ කර තිබෙන පිටුවල අංකය සඳහන් කරන්න. මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අවසන් වනතුරු අග්‍රමාත්‍යවරයා සභාගර්භයේ රැඳී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. බැඳුම්කර මංකොල්ලේ මහා මොලකරු අද කියනවා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා. අපි කියනවා අගමැතිතුමනි, තමුන්නාංශයට මේ මාසේ 10 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනකොට ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ මහින්ද රාජපක්ෂකද එහෙම නැත්නම් කියපු අයගෙද කියන පණිවිඩයක් දෙනවා. ඔව් අනිවාර්යෙන් කොන්ද කෙලින් තියාගෙන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන් ජනාධිපතිතුමේ අපිට ඉන්නේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ විවාදය අවසන් වෙනතුරුම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සභාගබේ ඉන්න ඕන. නැත්නම් මනමාලයා නැති මගුලුගේ වගේ වෙනවා. බැඳුම්කර මහා මංකොල්ලේ මහා මොලකරු පාර්ලිමේන්තුවේ සභාගබේ සිටිනා විට අපිටද අදහස් ගලාගෙන එන්නේ. හැබැයි ඉතින් එදාට වෙනකොට සමහර වෙලාවට අගමැතිතුමාට අර එදා කැබිනට් එකේ වගේ
අපේ ශාරීරික අවශ්‍යතාවයක් මතුවේද කියලා සැකේකුත් ඇත්තේ. අනාගත ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වෙන්නට නියමිත සුනිල් පෙරේරා නම් ජනතාවාදී කලාකරුවාට ඉස්ලාම මගේ සුබ පැතුම් සර අපි නම් අහත්ව ගුණදාස කපුගේ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් තමයි ජනතා විමුක්ති පෙරමුණේ කලාකරුවන් හැටියට එදා තිබ්බේ. මොකද අද ජනතා වික්‍රමසිංහ පෙරමුණේ අලුත්ම නාඩගම හැටියට සුනිල් පෙරේරා ඇවිත් ඉන්නවා. ලෙනින් එක්ක නැගිටිනවා කියලා, රනිල් එක්ක නිදියනවා, රනිල් එක්ක නිදියනවා කියලා සුනිල් එක්ක නැගිටිනවා. ඒ තමයි දැන් ජනතා වික්‍රමසිංහ පෙරමුණේ අලුත්ම සටන් පාඨය. කිසිදු දේශපාලනඥයෙකුගේ ප්‍රජායිතිය අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දායකත්වය ලබා නොදෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලන් පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ ඡන්දය ඉදිරියට යන පස්සේ මාත් මධ්‍යම කාර්යසභාව අපි එකතු වෙලා තීන්දුව කරනවා. තවදුරටත් යන්න පුළුවන් ද බැරිද සහ ඉන් එහාට ආණ්ඩුකරණය කිරීමේදී යම් වෙනසක් සහිතව ඉස්සරහට යා යුතුව පවතිනවා. ඒ වෙනස කරන්න තමයි ජනාධිපතිතුමා ශක්තිය ඉල්ලන්නේ. මේ තියෙන සංවිධියෙන්ම සහිත ආණ්ඩුවට යන්න බෑ. අගමැතිතුමා වෙනස් විය යුතුයි. හැබැයි වෙනස් විය යුත්තේ ජනතාවගේ ජනවරම කරා. අගමැතිතුමා වෙනස් කරනවා කියන්නේ වේදිකාවේ කියලා හරියන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. ඒක හිටපු ජනාධිපතිතුමාටත් බෑ, හිටපු ජනාධිපතිතුමියටත් බෑ. දැන් අගමැති කවුද? මේ මැතිවරණයේ ප්‍රතිපලයේ දිහා බලන්නේ නැතුව අපිට කියන්නේ නැමෙ අගමැති කවුද කියලා. හැබැයි අපිට නම් කීපයක් තියෙනවා. ඒ නම් වලින් වැඩිපුර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලයේ කැමැත්ත තියෙන කෙනෙක්පත් කරගන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමා ඇයි ඒ වගේ අපිට මුනාසිර පේන විදිහ ඕන කෙනෙක් ඕඩ එකක් දිහා බලන්න පුළුවන් ඕන විදිහකට. දැන් උදාහරණයකට ගත්තොත් සමහර මාධ්‍ය ආයතන තියෙනවා, ඒගොල්ලන්ට තියෙනවා වෙළඳ ප්‍රචාරක දැන්වීම ආයතන. දැන් මේ වෙළඳ ප්‍රචාරක දැන්වීම ආයතනයට මිලියන ගාණක් දෙනවා UNP එක පැටි වෙන ව්‍යාපාරය කරන්න. හැබැයි මේ ප්‍රචාරණ ආයතනයේ වැඩ කරන උසස් නිලධාරියෙක් තරඟ කරනවා පොදු ජන පෙරමුණෙන් ගොළු මහනගර සභාව. ජනතාව ඉදිරියේ ඒකට පේන්නේ ඒගොල්ලෝ පොදු ජන පෙරමුණ. හැබැයි යටි UNP එකත් එක්ක සෙල්ලමක් කරනවා වෙළඳ ව්‍යාපාරය හරහා. කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මේක නීතිපතිතුමාට යන්න ඕනේ. ඒ නඩුවේදී වැරදිකරු හෝ නිවැරදිකරු කියන කාරණේ වෙයි. මේ ප්‍රජායිතිය අහෝසි කිරීම කියන නිර්දේශය. ඒක JR ජයවර්ධන මහත්තයාගේ ක්‍රමයේ විශක් අපේ ක්‍රමයේ නෙවෙයි. මහින්ද රාජපක්ෂ සම්බන්ධ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. වෙන ඕනම කෙනෙක් සම්බන්ධයෙන් ප්‍රජායිතිය අහෝසි කිරීම සුකීකන කාර්ය සම්බන්ධයෙන් අපේ සහය ලැබෙන්නේ නැහැ. ආර්ථික කළමනාකරණය තමා අතට ගැනීම යනුවෙන් ජනාධිපතිවරයා අදහස් කළේ අමාත්‍යංශ පවරා ගැනීම නොවන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් එකෙන් ඊයේ ඉදිරිපත් කරලා තියෙන දත්ත උද්දමනය මේ ගිය මාසේ එතකොටම අඩු වෙලා කියලා. බඩු මිල ඉහළ ගිහිලා නැහැ. බඩු මිල අඩු වෙලා. මේකේ තියෙනවා ගිය මාසේ කෑම වලට මිල රුපියල් 500ක් අඩු වෙලා. ළමයේ මිනිස්සු කියන්නේ තමන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ගන්න එක ගන්න කියන විදිහට කියලා. දැන් අපිට කියන්න පුළුවන් එක තැනක කවුරු හරි කිව්ව දෙයක්. අපි වගකීමකින් යුතුව කතා කරනවා නම් අපිට මේ දත්ත උපුටා දක්වන්න සිද්ධ වෙනවනේ. මේක මුළු ලංකාවෙම එකතු කරන මේ දත්තනේ. ඒතකොට මේකේ කියලා තියෙනවානේ ගිය මාසේ රුපියල් 448 කුත් 774 කින් අඩු වෙලා. නමුත් ජනාධිපතිතුමා කියනවා ආර්ථික කළමනාකරණය කෙරෙන්නේ නැහැ. මාගේ අතට මම ගන්නවා මේ ආර්ථික කළමනාකරණය. ඒතකොට මොකද මේ ජනාධිපතිතුමා කියන්නේ? ඉතින් මාධ්‍ය සමහරව කට්ටියට ඕනේ ඕක කරකෝ ගහන්නනේ. එහෙනම් මෙලහට ගන්නවා නම් අරගන්න එපා. මෙලහට ගන්නවා නම් ජාතික ප්‍රතිපත්තිය ආර්ථික කටයුතු අමාත්‍යාංශ මෙලහට එනකොට ආරම්භ තියෙන්න ඕන. ජනාධිපතිතුමා එහෙම දෙයක් අරමුණු කරේ නැහැ. ඕක කියලා විනාඩි කිහිපයකින් ජනාධිපතිතුමා මමයි පුද්ගලිකව මූණට මූණ කතා කරා. මම එතුමායන් ඇහුවා. එතුමා කිව්වේ එහෙම නෙමෙයි. එතුමා කිව්වේ තියෙනවා නැෂනල් ඉකොනොමික් කවුන්සිල් කියන එක. ජාතික ආර්ථික සභාව. ඒ හරහා අපි වැඩ කරන්න ඕනේ කියලා. ඒක එතුමා කිව්වේ. එතකොට එහෙම නැතුව මේ අමාත්‍යාංශ ටික පවර ගන්නවා කියලා එහෙම අදහසක් කරේ නැහැ. එහෙමනම් කරා නම් මෙලහට කරලා තියෙන්නේ. නෑ මම ඔයා කරවන්න ඕනේ බලන්නේ. මම කිව්වේ ජනාධිපතිතුමා අදහස් කරේ මොකද්ද කියලා. ජනාධිපතිතුමා ඉස්සරහින් ඔව් පොඩ විවේචනය කරන්න බෑ නැත්තම් ඉතින් එතුමා ඡන්ද ටික එතුමාගේ ඡන්ද වැඩි කරගන්න විවේචනය කරන්න.
කොළඹ නගරයේ මාර්ග රසක අද පෙරවරුවේ අධික රථවාහන තදබදයක් පැවතුණා. ඒ නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරු සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා ගාලු පාර අද පෙරවරුවේ වසා තැබුණා. මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල පැවතියේ අධික රථවාහන තදබදයක්. ගාලුපාර වැහුවට පස්සේ අනිත් පැත්තේ තියෙන වන්වේ විදිහටම තියාගත්තොත් මේ ට්‍රැෆික් එක උලන්න බෑ මේ කොළඹට. ඇත්ත වශයෙන්ම කියනවා මං වාහනේ මග දාලා පයින් ගිහින්. අද උදේ ඉඳලම පැය 3ක් විතර එක තැනම ඉන්නවා හතර පහ පාරක්. ඔය කොයි පැත්තට යන්න බෑ. ට්‍රැෆික් එක නෑ පා වෙලා තියෙන්නේ. මේ කාලේ නිගම්ම නැන්සි වෙනවා. අසරණ අපි හැමදාම ඉතින් මේ මොකක් ට්‍රැෆික් එකකට ඉතින් අහුවෙන මොනව කරන්නද? නන්නත් ආරයි. කීයක්වත් හොයාගන්නද? මොකක් හොයාගන්න කොහොමද ට්‍රැෆික් එකේ පෙට්‍රල් පිච්චනවානේ. අපි ආ දවසම රුපියල් 300 හොයලා තියෙනවා. එන කොයි හරි තියාගන්න ඕනේ කියලා නැත්නම් කොළඹෙන් පිටට කොයි හරි තියාගන්න ඕනේ. නිදාස් දිනේ කියලා කියනවා ඒ වුණාට මිනිස්සුන්ට නිදාසක් නැහැ. රථවාහන තදබදය හේතුවෙන් ආණ්ඩුපක්ෂයේ දේශපාලඥයන් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාද නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නැහැ. මුලින්ම ප්‍රමාදයේ පිළිබඳ කනගාටු පළ කර හිටනවා. අධික රථවාහන තදබදයක් තමයි එක හේතුව ප්‍රමාදයට. සමා වෙන්න පැය භාගයක් විතර මම ප්‍රමාද වුණා මට සමා වෙන්න. 70 නිදහස් සමර උත්සවය වෙනුවෙන් පෙරහුරු අදත් පැවැත්වුණා. විශාල රථවාහන තදබදයක් නිරීක්ෂණය වුණා කොල්ලුපිටිය කොම්පඤ්ඤ වීදිය මේ ප්‍රදේශවල. හෙට සහ අනිද්දා දෙදින තුලත් උදේ 7 සිට දහවල් 12 දක්වා එම පෙරහුරුව පැවැත්වෙනවා. බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට අවශ්‍ය තරම් ඉදිරි දින යොදා ගැනීමේ බාධාවක් නොමැති බව කථානායක කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ ලබන 6 අදාළ විවාදය සම්පූර්ණයෙන් පවත්වා අවසන් වන බවට පළවන වාර්තා අසත්‍ය බවයි. දැන් රටවටා හිරෝ. අද පස්වරුවේ මාතර වැලිගම වැලිහිඳ ප්‍රදේශයේදී පුද්ගලින් 5 ගමන්ගත් ත්‍රිරෝද රථයක් ටිපර රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලැබුව අතර අප වාර්තාකරු පැවසුවේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. රජයේ පාලන මිලවන රුපියල් 75 අඩුවෙන් පොළ මිලදී ගැනීමට වෙළඳපොළේ නොමැති බවට දඹුල්ල ප්‍රදේශයේ පාරිභෝගිකයින් පවසනවා. කෙසේ වෙතත් වෙළඳුන් පවසන්නේ පොල් වෙළඳාමෙන් තමන්ට කිසිදු ලාභයක් නොමැති බවයි. ඔය ගෙඩියට කීයද වෙන්නේ? මේ ගෙඩි 68යි. නිකන් දුන්නත් අරයන්නේ අයියා. ඇයි? බූන්දල ජාතික වනෝද්‍යානයේදී පිඹුරෙක් මුවෙකු සිය ගොදුරල සිග්ල දමන අයුරු පසුගිය දිනක සංචාරකයෙකු මෙලෙස සිය කැමරා කාචය සටහන් කර තිබුණා. හිරු ප්‍රවෘත්ති අදට අවසන්. පත්තක් නැතුව අද දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමි සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙටත් සවස 6:55ට. සුබ රාත්‍රියක්.